අයිවන්, අපිට ඩොකියුමන්ට් එකක් එඩිට් කරගන්න, එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න ඕන. අපි හැමෝම ගොඩක් දුරට පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ Microsoft. නමුත් Microsoft Office කියලා කියන්නේ ප්‍රකාශන හිමිකම් සහිත සල්ලි දීලා ගන්න මෘදුකාංගයක්. දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි අපි මේකට සල්ලි ගෙවන්නේ නැහැ කියලා. නමුත් අපි ඒ කරන්නේ වැරද්දක්. ඒ වැරද්ද ඇයිද වෙන්නේ? මෘදුකාංග කොල්ලයගෙන නීතියකට. ඒ නීතිය ලංකාවේ 100%ක් ක්‍රියාත්මක නොවුණා. ඒ නීතිය ඇතුළතදී ඔයා වැරදිකාරයෙක් වෙනවා. මේකේ හොර කොපියක් පාවිච්චි කළොත්. ඉතින් මොකද්ද මේකට දෙන ඔප්ෂන් එක කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. Microsoft Office කියලා කියන්නේ ඔයාලට document edit කරගන්න, එහෙම නැත්නම් presentation හදාගන්න, ඊට පස්සේ ඔයාගේ ගණිතයකට ඒක කරලා graph හදනවා වගේ වැඩ කරන්න, ඊට පස්සේ ඔයාගේ email manage කරගන්න, ඒ වගේම database හදනවා වගේ ගොඩක් කාර්යයන් සිද්ධ කරගන්න softwares කීපයක්ම අපේන office package එක. මේ package එක ඇතුලේ ඔයාලට document edit කරගන්න word, ඊට පස්සේ presentation හදාගන්න powerpoint, ඊට පස්සේ graph හදනවා වගේ ගණිතයකට ඒක කරලා excel database manage කරන්න, access ඊට පස්සේ ආට email එක manage කරගන්න ඕන, එකට outlook වගේ ගොඩක් softwares මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේ මුදුගාගේ අපි ගන්නෝනේ සල්ලි කියලා. නමුත් ලංකාවේදී ගොඩක් අය මේක සල්ලි දීලා ගන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් මතක විදිහට 2015 වගේ Microsoft සමාගමේ ශ්‍රී ලංකාව ඉන්නකොට ඉන්දියෙකුත් දැම්මා. රුපියල් 25ක් වගේ දවසකට ආට cost වෙනවා. ආට රුපියල් 25ක් තියලා කරගන්න බැරිද? Tamange document ආරක්ෂා කරගන්න කියලා. ඉතින් මේක මුදුකාංග කොල්ලේට අයිති වෙන්නේ නැතුව කරන්න තියෙන එකම ඔප්ෂන් එක තමයි Microsoft Office සල්ලි දීලා ගන්න. නමුත් මේක සල්ලි දීලා ගන්න ගොඩක් අය පෙළඹෙන්නේ නැහැ ලංකාවේ. ඉතින් මේකට ඔයගොල්ලන්ට ඔප්ෂන් කීපයක්ම තියෙනවා මේක සල්ලි දීලා අරගන්නේ නැතුව Office පාවිච්චි කරන්න. පළවෙනි ඔප්ෂන් එක තමයි office.com කියන වෙබ්සයිට් එකේ මේ Microsoft Office වලම ඔන්ලයින් වර්ෂන් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් කරලා තියෙනවා. ඒ ඔන්ලයින් වර්ෂන් එක මේක Microsoft Office 365 නෙමෙයි. මේක ඔෆිස් වල ඔන්ලයින් වර්ෂන් එකක්. මේ ඔන්ලයින් වර්ෂන් එක වෙබ් බේස්. අපි සාමාන්‍ය විදිහට වෙබ් බ්‍රවුසරෙන් ඔෆිස් වලට ඇක්සස් කරලා Word, PowerPoint සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේකට ඔයාලට ඕන නැහැ Microsoft account එකක් විතරයි. Xbox එක පාවිච්චි කරනවා නම් Xbox account එක, එහෙම නැත්නම් Microsoft අනිවාර්යෙන් හැමෝගම Windows account එකක් තියෙනවා Microsoft account එකක්. ඒ account එක විතරයි අනිත් කිසිදු මුදලක් ගෙවන්න ඕනේ නැහැ. වාට කෙලින්ම මේ ඔන්ලයින් වෙබ් පේජේ වෙබ් බ්‍රවුසරේ පාවිච්චි කරලා ඔයාලට මේ ඔෆිස් පැකේජ් එක ඇක්සස් කරන්න පුළුවන්. ඒකේ PowerPoint, Excel, Word වගේ මේ නෝටි. ඒ වගේම ඔයා හදන ડોකියුමන්ට් ඔක්කොම වගේ සේව් වෙනවා OneDrive එකේ, Cloud එකේ. කියනවා ඕන වෙලාවක ඔයාලේ තියෙන මොබයිල් device එකක් හරි laptop එකේ නැත්නම් desktop computer එකේ පාවිච්චි කරලා ඕන තරම් ඔයා හදපු ડોකියුමන්ට් වලට ඇක්සස් කරන්න වාට මේකේ පසුකම් හම්බ වෙනවා. මේක CSS login හම්බ වෙනවා. ඒක තමයි ඔයාලට තියෙන පළවෙනි option එක. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ online word version එක open කරන්නේ නැහැ. මේ word version එකේදී සාමාන්‍ය desktop එකේ ඔයා install කරන word වල විදිහටම ribbon එක ඇතුලේ තියෙන සියලුම දේවල් දෙනවා. හරි, සාමාන්‍ය විදිහටම මේකේ වෙනස තියෙන්නේ software එක නෙමෙයි, web browser එක through තමයි ඔයා මේක පාවිච්චි කරන්නේ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාට මේ පහසුකම් ගන්න පුළුවන්. නමුත් මේකේ තියෙන අවශ්‍ය තමයි මේකට හැමෝම වෙලෙම ඔයාට active internet connection එකක් අවශ්‍ය වෙනවා. හරි, ඉතින් මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්න වගේ මොකක් හරි හේතුවක් තියෙනවා ඔයාලට මේ ක්‍රමය පාවිච්චි කරන්න බැරි නම් ඔයාලට තියෙනවා තවත් ඔප්ෂන් එකක්. ඒක තමයි ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන එක. උදාහරණයක් විදිහට අපිට මේකට ගන්න පුළුවන් LibreOffice සහ OpenOffice කියන සොෆ්ට්වෙයාර් පැකේජ් දෙක. ඒ කියන්නේ මට මතක තියෙන 2010 11 12 O-level ICT කරන ළමයිට තිබිච්ච සිලබස් එකේදී අපිට ඉගැන්වුවේ Microsoft Office 2010 version එකේ නවීතරයි. නමුත් දැන් අලුත් syllabus එකේදී 10 11 වෙනි ළමයිට උගන්වනවා Microsoft Office 2010 version එක ගැන වගේම LibreOffice version එක ගැන. ඒ මොකද ළමයින්ට මේක සල්ලි දීලා ගන්න බැහැ Microsoft Office Word එක. ඒකෙන්ද ඒගොල්ලන්ට පුළුවන් මේ LibreOffice එක ඉගෙනගෙන, මේ දෙකම ගොඩාක් දුර සමානයි, LibreOffice ගැන ඉගෙනගෙන ඒක නොමිලේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න. ඉතින් මේක ඔයාලට තියෙන හොඳ ඔප්ෂන් එකක්. මේ සොෆ්ට්වෙයාර් බොහොම ආරක්ෂිතයි. ඒ වගේම ලෝකේ පුරා ගොඩක් අය මේක පාවිච්චි කරනවා. ඔයාලා නිකම්ම කරලා තියෙන මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා දෙන්නම්. ගියා
సాఫ్ట్వేర్ మమ్మీ ఏమో డౌన్లోడ్ కదా కదా కంప్యూటర్ ఇన్స్టాల్ కదా ఇవన్నీ లిబ్రే ఆఫీస్ వల్ల సార్ ఓపెన్ ఆఫీస్ దగ్గరేమో మొబైల్ వర్షన్స్ తీరా తప్పటి మొబైల్ ఫోన్ దగ్గర నేను లేదా పాలిచ్చుకోవడానికి కూడా ఇన్స్టాల్ కరగస్తా బెడే కరమైనా ఇతర మీకు సీఎల్ సీఎఫ్ నోమిలే వాళ్ళు ఏమో డాక్యుమెంట్ లోపు ఆ కంపెనీ తోట మీ లిబ్రే ఆఫీస్ వల్ల మైక్రోసాఫ్ట్ ఆఫీస్ వర్డ్ ఉంటే లిబ్రే ఆఫీస్ రైటర్ ఇటు పాస్సే పవర్ పాయింట్ ఉంటే ఇవేమే గులాగ్ స్లైడ్ షో ముందుగా ఇటు పాస్సే ఎక్సెల్ ఉంటే లిబ్రే ఆఫీస్ క్యాల్క్ వాగే ముందుగా అంత ప్యాకేజ్ ఏగోడు కావాలి తీరు ఇది మేము తీయటం ఓవర్లో దాన్ని ఓపెన్ సోర్స్ సాఫ్ట్వేర్ వినక్ ఉపక్రమేసి ముదల్ నివల లభాగాన్ని ముందుకాలు పొరపొక్క తెలియ పాలిచ్చుకరమే నాకు నొమిలే కానీ ఏమంతా మినా మార్కరిక్రమే కానీ పాలిచ్చుకొని ఇది మీ హమదేమో పల్లె కమెంట్ సెక్షన్ దాన్ని మీకైనా అంతేట తినగానే ఎవరికే ముందట మొదటితే ఆగా పూర్వం హెమవిలాగా ఓపెన్ సోర్స్ సాఫ్ట్వేర్ పాలిచ్చుకరణ పురుగు అంటే ఇంకా ఒకలంటే కూడా వాసిదాగా ఇవ్వదేమో ఒకలని ముదల్ ఎదురు తిరగన్న ఒకలంటే పూర్వం ఇవ్వండి లంకావి కీర్తి నామే ఆ రక్షావి ఇంకొక లోక హెమతరమ కట్టే కథావేమి లంకా పాలిచ్చుకరాన్ని మొరకొప్పి లంకా సాఫ్ట్వేర్ కంపెనీస్ వీళ్ళు అడగనే ఈ లంకా నుంచి కోరుకు ఇలా ఇది అన్ని నమ్మి జరగడానికి పూర్వంగా అప్పుడు ఓపెన్ సోర్స్ వల్ల పూర్తి ఉన్నాం ఇది మనకి సోషల్ మీడియా లైక్ కరాన ఫాలో కరాన ఇవన్నీ మన యూట్యూబ్ ఛానల్ సబ్స్క్రైబ్ కల్లా మేము బెల్ ఐకాన్ క్లిక్ కల్లా తీయాలి ఎప్పుడు మనం అడుగుతాం వీడియో అప్లోడ్ కలిపి సైన్ ఓలా నోటిఫికేషన్ ఎంతగానో పూర్వం ఓయాగే మొబైల్ ఫోన్ కానీ కంప్యూటర్ కానీ ఏదైనా తాత్ మేము ఈ వీడియో కరగానే ఇప్పుడు